මේ අතර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වය නිසා ඇතිවන සංකූලතාවයන්ගෙන් ආරක්ෂා වීම සඳහා අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ දිවයින දිස්ත්‍රික්ක 13ක මිනිස්සුරට දැනෙන උණුසුම සෙසේ අංශක 46ත් 52ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බවයි. මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇත්තේ දැඩි උණුසුම් සහිත කාලගුණ තත්ත්වයක්. අද වැඩිම උෂ්ණත්වයක් වාර්තා වුණේ ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින්. එමාගේ සෙල්සියස් අංශක 37.2ක් ලෙස දැක්වුණා. පවතින අධික උණුසුම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. පුදුම රසණයක් තියෙන කවදාවත් නැහැ මේ වගේ රසණයක්. ආයෙ මුළු ඇඟම තෙත් වෙනවා දාඩිය. කොච්චර වතුර බිව්වත් මේ තිබහ ඇරෙන්නේ නැහැ. ඉන්න බැරුව ඉන්නේ ඊයේ රාත්‍රියේ බුදිය ගන්න හේතුව බුදිය ගන්නවත් බැරි තරම් සාත්වික ප්‍රශ්නේ උපරිම. දවසම ඉතින් අපි මේ අවුවේ තමයි ඉන්නේ වැඩිපුර. මාර්තු මාසෙට වඩා උෂ්ණත්වය වැඩි. ඉන්න බෑ ඉතින් රැයට බුදිය ගන්න බෑ. එළිය බහැලා තමයි ඉන්නේ රෑ 12 එක වෙනකම්. අපිට ඉතින් ඒ ස්කෑමර් වල ඉන්න බෑනේ. අපි රස්නේ පිට හරි කීයක් කර හොයා ගන්න ජීවිතේ ගත ගන්න ඉතින් මේ කවුරු හරි එනකම් බලාගෙන ඉන්න පාරටලා. ෆෑන් එක දැම්මත් ඒකේ ඉන්නේ රස්නේ ගුලන් එන්නේ. මන් දන්නා මිනිස්සු දැන් සබඳහම් විකෘති කරලා නේ තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට මූණ දෙන්න වෙනවා අපිට. මේ කාලවල වල වහින්න ඕන වැස්සක් පේන තෙක් මානකවත් නෑ මේවැ. මේවා මිනිස්සු විහිං කරපුවා මේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ උතුරු උතුරු මැද වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම් දර්ශකයේ හෙවත් මිනිස්සුරට දැනෙන උණුසුම වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක තවදුරටත් පවතින බවයි. උණුසුම් දර්ශකයට අනුව වැඩි අවධානය යොමු කළ යුතු මට්ටම සෙල්සියස් අංශක 46ත් 52ත් අතර පවතිනවා. ඊට අමතරව බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලත් මිනිස්සුරට දැනෙන උණුසුම් තත්ත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා දැයි කාලගුණ නිවේදනයේ සඳහන්. උණුසුම් දර්ශකයට අනුව සාමාන්‍ය තත්ත්වය ලෙස සැලකෙන්නේ සෙල්සියස් අංශක 28ත් 38ත් අතර අගයක්. මෙලෙස දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් තුළ හෙට දිනේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මේ අධික උණුසුම් සහිත කාලගුණයේදී අපිට අපේ ශරීරයට වෙන බලපෑම විජලන තත්ත්වයන් ඇතුළු ඊට එහා ගිය සෞඛ්‍ය ප්‍රශ්න අවම කරගන්න තියෙන හොඳම විසඳුම තමයි පිරිසිදු පානීය ජලය. අනිවාර්යයෙන්ම මේ විභාගයට මුහුණ දෙන ඔබේ නිවසින් පිරිසිදු පානීය ජලය රැගෙන යාම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. වතුර බෝතල් දෙකක් අරන් ගියත් කමක් නැහැ. මේ විභාග කාල සීමාව තුළ විභාගයට සාර්ථක මුහුණ දෙන්න තෙහෙට්ටුවක් නැතුව. බොන්න බැරි જાති ටිකකුත් තියෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් ඒවා අවම කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. මේ કૃතිම පැනිබීම වර්ග. ඒ හරහා ඔබට නොයෙකුත් සෞඛ්‍ය ප්‍රශ්න මතුවෙනා වගේම ඔබේ තිබහ තව වැඩි වෙන්න පුළුවන් මේ අධික සීනි සහිත අධික કૃතිම මේ පාන වර්ග පානය කිරීම හරහා. පාසලට යන අතරතුරේදී පවා පුළුවන් නම් ඔබට කැප් එකක්, තොප්පියක්, කුඩයක් වගේ එකක් පාවිච්චි කරන්න. හිරු එළියේ රිජුලස් නිරාවරණය වීම හරහා ඔබේ තෙහෙට්ටුව, ඔබේ වෙහෙස වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ විජලනයට ලක් වෙන්න සහ අනිකුත් සංකූලතාවලට මුහුණ දෙන්න තියෙන ඉඩකඩ වැඩි. පවතින වියලි කාලගුණ තත්ත්වයත් සමග මෞසා කැලේ ජලාශයේ ජල මට්ටම සීග්‍රෙන් පහත බැස තිබෙනවා. එහෙතුෙන් ජලාශයේ ඉදිකිරීමේදී අතහැර දැමුණු පැරණි තෙල්දෙනිය නගරය අද වන විට යලි දිස්වන්නේ මෙලෙසින්. සත නිවුස් ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ අවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.